Hi guys, welcome back to my channel. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට පුළුවන් මම ගොටුකොළ කැඳ හදපු විදිහ බලන්න. ඕනිම කෙනෙක්ට ඉතා පහසුවෙන් හදා ගන්න පුළුවන් ඖෂධීය පානයක්. ගොටුකොළ කියන්නේ විශ්මිත ගුණ රසක් තියෙන ඖෂධීය පලා වර්ගයක්. උදෑසන කාලෙට අපිට මෙන්න මේ විදිහට කොළ කැඳ වීදුරුවක් දෛනිකව බොන්න තියෙනවා නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයටත් ගොඩාක් හිතකරයි. අපි යමු වීඩියෝ එකට මම කොහොමද මේ ගොටුකොළ කැඳ හැදුවේ කියලා බලන්න. මුලින්ම මම හාල් ටිකක් අරගෙන මේ විදියට හොද ගන්නවා මේ කප් එකෙන් එකක් තමයි අද මම හාල් අරගත්තේ ඔයාලත් අවශ්‍ය ප්‍රමාණයට සුදුසු හාල් වර්ගයක් මේකට භාවිතා කරන්න හොදාගත් හාල් ටික ඉදෙන්න අවශ්‍ය වතුර ටික මම මෙන්න මේ විදියට එකතු කර ගන්නවා ඒකටම තලාගත් සුදු ලුණු ටිකක් මේ විදියට එකතු කර ගන්නවා රසාණුව ලුණු ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා. දැන් අපි බත් එක උයා ගන්න ඕනි. බත් එක ඉදෙනකන් මම ගොටුකොළ ටික බ්ලෙන්ඩර් කර ගන්නවා. ගොටුකොළ මුලුත් එක්කමයි මම හොදලා අරන් තියෙන්නේ මේ විදියට බ්ලෙන්ඩර් ජාර් එකට ගොටුකොළ දාලා ඒකට වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කර ගන්නවා. මේ විදිහට බ්ලෙන්ඩර් කරගත්ත මේ ගොටුකොළ ඉස්ම ටික පෙනේරයකින් පෙරලා රොඩු අයින් කරගන්න ඕනි. මේ තියෙන පෙරාගත්ත ගොටුකොළ ඉස්ම ටික. මේ වෙලාවේදී අපේ බත් එකත් හොඳින් ඉදිලා තියෙන්නේ. දැන් මම මේකට උකු පොල් කිරි එකතු කරගන්නවා. උකු පොල් කිරි එකතු කරගත්තට පස්සේ මේ විදිහට හැන්දෙන් හොඳින් හැඳි ගාමින් ඒක උතුරව ගන්න ඕන. පොල් කිරි ටික මේ විදිහට හොඳින් උතුරනකොට අපි ඒකට අපි හදාගත්ත ගොටුකොළ ඉස්ම ටික එකතු කරගන්නවා. හොඳින් මතක තියාගන්න ගොටුකොළ ඉස්ම ටික කැඳේකට මේ විදිහට දාගත්තට පස්සේ අපි කැඳේක ලිපේ ගොඩක් වෙලා තියාගන්න නැහැ මේ විදිහට හැන්දෙන් කලවම් කරගෙන ලිප ඕෆ් කරගන්නවා මොකද ගොඩක් වෙලා අපි මේක ලිපේ තියාගත්තොත් ගොටුකොළ වල තියෙන පෝෂණය ඉවත් වෙන්න බලනවා ඔන්න මම දැන් කැඳේක නම් හදාගෙන ඉවරයි ඉතින් ඔයාලා කැමැත්ත පරිදි මේකේ බත් ටික බ්ලෙන්ඩර් කරලා නැවත වතාවක් පොඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක කැමැත්ත අනුව කරගන්න. මම නම් නිවුනට පස්සේ බ්ලෙන්ඩර් කරගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත ගොටුකොළ කැඳ එක. ඉතින් ගොඩක් රසට තියෙනවා. ඕනිම කෙනෙක්ට ඉතා පහසුවෙන් මේක හදන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න. අපේ channel එක තවම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම පුදු සරණයි. Thank you.